කුතුහලයට ගිනි තියන්න දැනුමට ඇවිලෙන්න කියලා කතාවක් තියෙනවා. කුතුහලය ඇතිවෙන හැම දෙයක් ගැනම අත්දැකීමෙන් අත් විඳීමෙන් අත්දැකීම් ලබන්න කැමති පරම්පරාවක් තමයි තරුණ පරම්පරාව කියන්නේ. පරම්පරාවෙන් පරම්පරාවට තරුණයෝ එහෙම කරා, ඉදිරියටත් එහෙම කරා. අත්දැකීම් අත් වැරඳීම් වලින් කුතුහලය සනසගන්න ගිය අපේ කාලේ කොල්ලෝ දෙන්නෙක්ගේ කතාවයි මේ. ගිනිගත් කුතුහලය කොතනින් ඉවර වෙයිද, කොතනින් පුපුරයිද කියලා කාටවත් කියන්න බෑ. අනේ නිසා මේ කතාවට සාවධානව හැම කෙනාම මේ හැඟුම් ගනුදෙනුවට පෙර රූම් නම්බර් 33 this තුනේ කාමරය. උයන් පල්ලන්ට උයන්වල පිබිදෙන මල් කප්පාදු කරන්න පුළුවන්. ඒත් වසන්තය එන එක කාටවත් වළක්වන්න බෑ. ඒ වගේම තමයි තරුණ හැඟීම් හිත්වල දලුලද්දී ඒව වළක්වන්නත් කාටවත් බෑ. කොහොමද ඉතින් මේ කුතුහලය පිරිච්ච තරුණ ජීවිතේ විඳගත්තේ? විඳගත්ත කියන්නේ අයියේ, මේක මාරම ලයිෆ් එක. මම අයියේ හිටියේ නගරෙන් ටිකක් ලංව පිටි ගමක. මගේ නම නම් සමීර. මගේ පවුලේ හිටියේ අක්කයි අයියයි අම්මයි තාත්තයි මමයි. මම තමයි ඉතින් ගෙදර බඩ පිස්සා. අපේ අම්මලේම මට මාර ආදරේ. අපේ අයියයි අක්කයි බැඳලා වෙනම ජීවත් වුණේ. මම තමයි ඉතින් ගෙදර රන් කරන් ඉඳියේ. ඉතින් අයියේ ඔන්නෝම යනකොට මට පොඩි කාලේදම මාත් එක්ක හිටියා මගේ ගජමිතුරෙක්. ගජමිතුරෙක් කියන්නේ පට්ට මාතල චරිතයක්, කසුන්. ඌයිමායි ඉස්කෝලේ යන කාලේ ඉඳලම ආයෙදින් කියලාවට නැහැ අයියේ, මාරම ලයිෆ් එකක් ගෙව්වේ. සමීර, උඹලගේ තාත්තගෙ තියෙන බරබරේ නේද බා? පරිස්සමෙන් බා, පරිස්සමෙන්. මොනා කරන්නද බා? තාත්තා ඉඳි ඉවසගෙන ඉන්නවා. උඹලා ගෙදර විතරක් නෙමෙයි බා, අපේ ගෙදරත් ඕකම තමයි බා. ඒක නෙමෙයි මචං, එන රිසල්ට් එක මොකක්ද කියලා අපි දෙන්නම දන්නවනේ. ඒක තමයි බං මාත් කල්පනා කරේ බා. ඕක එළියට ආවට පස්සේ අපි මොකද කරන්නේ? ඒ බා, අපේ වෙනතනක් හොයාගන්න වෙයිද බා? පේනවනේ තාත්තගේ බරබරෙත් එක්ක. බරබරේ පැත්තකින් දිහාංගෝ මේ අර පන්ති පට්ට ලස්සන අහිංසක නංගියෙක් ඉන්නවා. ඉතින් මට ඔබේ සපෝට් එකක් ඕනි. හරි බං, උඹට මොකද සපෝට් මොකනාද බං? මගේ මේ අද එකේ පන්ති ආරෙන්නේ හවස 4ට. හා, අපි තුනමාරේ වෙද්දිව පන්ති ගාවෙමු. අවුලන්නේ තුනමාරේ උඩම. ඉතින් එක්කන බීපංකො. කොහොමද ඉතින් ගෑල්ල? ඔක බීලා යමංකො. ඊට ගාමු බා. මට ගහලා යමං. යක්කො. බඩක් දැ නැතුවම බෑනේ. මේ හැටි යමං. යක් 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 යක්. අපි දෙන්නා ක්ලාස් යනවා කියලා අනන්තවත් එක එක තැන්වල රවුංගක සිගරට් එක ගහ හිටියේ. ඒකයි තේරුනේ ඉතින් එක්සෑම් එකෙන් පස්සේ තමයි ඉතින්. එතකන් ඉතින් අපි දෙන්නට ඒක තේරුන්නේ නැහැ. ආතල්ලේ ගෙඩියා. ඒ මොකෝ මේ තනතනා ෆයිට් ෆිල්ම් එකද බං? ඔව් ෆයිට් ෆිල්ම් එක. ඔබ දන්නව නෑ මට සේ. මම බලලා දෙන්න. බල්ලා නේද ඉක්මනට දීපන්. බන්ටි ඇවිල්ලා කඩින් ගෙනාවේ. හරි බං, මම බල්ලා දෙන්න ඉක්මනට. බල්ලා නෙවෙයි. පාඩම් කරනවද? ඔව් ඇන්ටි, පාඩම් කරනවා. ගිය පාරත් සාමාන්‍ය පෙළ විභාගේ පෙල්. මේ සැරේවත් හොඳට පාඩම් කරලා ලියපල්ලා. හරි හරි, කෑ ගහන්න එපා මේ. ඔය පාඩම් කරනවද කුරුටු වඳිනවද? අනේ කොච්චර කිව්වත් වැඩක් නැහැ. එක් බීල පාඩම් කරපල්ලා. අපි යාළුවෝ මමයි පාඩම් කරගෙන ඉන්න අවස්ථාවවලදී ඌ ඉතින් ආරයි ඉතින් ආයි කතා කරලවට නැහැ. ඌ ඉතින් CD බලනවා, එක එක වීඩියෝස් කියලා මට දෙන පෙන්නනවා. දෙන්නත් එක ඉතින් වැරද්දක් කියලා කරේ ඉතින් සිගරට් එකක් පාවිච්චි කරපේ තමයි. ඒ ඒ මේට ඇබා, උඹ මේ පාර විභාගේ පේන්නුනා නේද? බලහන්කො, උඹට හරියන්නේ නැහැ. උඹට ගිනීම හරියන්නේ නැහැ. උඹ රස්සා කරන්න දැස්තිය. මේ පාරත් විභාගෙ ලියන්න දෙමුවනේ. මේ පාර තමයි තමයි මේ ආව හුරුකල් කරන්නේ. තාත්තේ, මම මේ පාර විභාගෙ කොහොම හරි ගොඩ දාගන්නම්. මේ පාර උඹ මේ පාර ගොඩ දාවි මගේ සල්ලි ටික.
33 කාමරය. සුදුයි මහතයි ගෝලේ වගේ ටිකක් කොටයි මට ලස්සනයි මචං. ඒ එන අද මේ ආම්බා දවසක් මම කසුණත් එක්ක කිව්වා අපේ ගෙදරට පට්ට කෑල්ලක් ආවා අපේ අක්කගේ වයසේ අපේ ගෙදර නවදින්න ආවේ මොකද ගෙවල් ළඟ හිටියා පොඩි ගාමන්ටයක් තිබ්බා ගාමන්ටේ වැඩ රාබු අක්කේනේ කොහොම හරි අපේ අම්මත් එක්ක කතා කරලා ගෙදර බෝඩින් එන්න හදාගෙන මාර කෑල්ලක් අයියේ පට්ටම කෑල්ල ආයෙදින් ඉගල වැඩන්නේ මං ඉතින් හොරාට කාම්පලේට විච්ච වාර අනන්තයි මොකද ඉතින් ඇත්තටම මේක බලන්න දෙයක් තිබුණා ගත්ත කුතුහලය දවසින් දවස වැඩි වුණා. දරාගන්න බැරි තරමට මේ තරුණ හිත්වල ආශාවන් ගොඩ ගැහිලා තිබුණා. තෙරපි තෙරපි තිබුණු ඒ ආශාව සියල්ල නවාතැන් කාමරයක් නිසා නොහිතපු විදිහට නොහිතපු මොහොතක ඉෂ්ට වුණා. එදා ජීවිතේ අමතක නොවන දවසක් වෙන්න ඇති නේද? ඔව් අයියේ. ඒ දවස ගැන කතා කරනවා නම් ආයේ කියලා වැඩක් නැහැ අයියේ. ඇත්තරම මං ඊට කලින් මගේ මේ ඇස් දෙකට ඒ වගේ රූපයක් දැකලා තිබ්බේ නැහැ. දැකලා නම් තිබ්බා. හැබැයි ඒ CD වල ඉන්න එක එක චිත්‍ර කතා වගේ දේවල් වලින් සැබෙහිම්ම දැක්කේ අපේ ගෙදර ඒ හක්ක නැවතිච්ච කාමරේ තමයි ඉතින්. මන් දැක්ක ළමයා දැන් දවස් දෙක තුනක් ඉඳන්ම මගේ දිහා හොරෙන් හොරෙන් බලනවානේ. හා? අනේ නෑ අක්ක මන් බැලුවේ නෑ. නොන් 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 ඉතින් බොරු කියනවා. මං ඔය අම්මට කියන්න යන්නේ. පොඩක් කාමරේට එනවද මාත් එක්ක කියන්නේ? මට චුට්ටක් අතේ කතා ගන්න තියෙනවා. අක්කත් මං හිතුව එදා දැක්ක දවසේ මට හොඳටම බණී කියලා. නෑ අක්කේ හිතේ පොඩි දෙයක් තිබිලා තියෙනවා. දවසකයි දැන් අපි දින කතා කර කර හිටියා කාම්පලේට වෙලා. මටත් ඉතින් හැඟීම් දැනීම් තියෙනවනේ අයියේ. මම ඉතින් CD වල බලපු දේවල් ප්‍රායෝගිකව කරලා බලන්න පුරුදු වුණා. ඇත්තනම අයියේ මේ වෙලාවේ නම් පට්ටම ආයි ඉතින් මාරම හැඟීමක් තමයි ආවේ.
මේ මොකදනේ මන්දියා හොරෙන් හොරෙන් බලන්නේ මන් දැක්ක යාළු දෙන්නත් එක මන්දියා හොරෙන් බලනවා ගීල කසුණත් එක්ක කියනවා මොකද ඌනේ ඉතින් මගේ ගජ මිත්‍රයා කසුණේ ඉතින් මට කතා කරන සමීර අපේ උඹලා ගෙදර පාඩම් කරමු උඹා එහෙම කියනකොට ඉතින් මමත් කියනවා හරි වරෙන්කෝ කියලා මූ පාඩම් කරන නෙමෙයි එන්නේ කසුණේ එන්නේ අකේ ඇඟ බලන්න අක්කද ඈ ගහන්න එපා බුරු තඩියෝ අම්මට එවුන මට බොඩිමක් හොයාගන්න එනවා කෑ ගහන්න නෙවෙයි බං ඒක බලහන්කෝ මට උඩු බං ඒක ලස්සන බලන වැරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ බං මන් දෙනවා ආ මල්ලා දෙන පාඩම් කරනවද මේ පාරත් හරියට පාඩම් කරලා ඉබහාගි ලියනවා නැත්නම් මේ පාරත් ෆේල් වුණොත් අම්මා කවන්න ගෙනියලා ගාමන්ට් එකට දානවා කියලා මාත් එක වැඩ කරා ගාමන්ට් එක හොඳයි නේ අකේ ටෙල්ලොත් ඉන්නවනේ ඈ ඊටරද පාඩම් කරලා විභාග ලියන එක ලියනවා ලියනවා මේ අර ගාමන්ට් එක තමයි හරියන්නේ අකේ කිසිවක පාඩම් කරන්න මේ මරු බංගක මේ ඕම බලන්න එපා උඹේ ඇහි පොටයයි බලන්න නැතුව කොහමද බං ඉන්නේ මගුලක් කතා කරා. ඉතින් අයියේ ඔහොම ඉතින් දවසක් මේ අම්මා නැති වෙන දවසක් බලන් ඉඳලා දෙන්න ඉතින් මේ අක්කට කේක ගිමිගි ගන්න දානවා. අක්කත් ඉතින් අපි දෙන්නගේ ඉතින් පාඩම් කරන තැනට ඇවිල්ලා අතරපාරේ තට්ටුවක් දාලා යනවා ඉතින් විහිළුවක් කරලා. අම්මා කොහෙද ගියේ? අම්මා චූටි අම්මලා ගිහලා නේද? හප්. ඒ නැති අද කලින් එන. දැම්මේ නැහනේ. තා ටිකක් පරක්කු වෙන්න. මටවා කලින් එන්න කිව්ව නිසා තමයි අද කලින් ආවේ. මෙහෙම ඉතින් හැමදාම ගාමන්ට් එකෙන් පැන ගන්න බැහැ යනේ. මට නිවාඩුත් නැහැ. එතකොට අපි හම්බෙන්නේ කොහමද? හම්බෙන්නේ ක්‍රමයක්. අපි දෙලි හම්බෙමු කනේ. කවුරුරි දැක්කොත් එහෙම. අපි සුදානි කවුරු ලකි? උතේ මේ දොර ඇරපන්කෝ. මේ තල්ෆි. මේ දොර ඇරපන්කෝ. දුවද කලින්ම ආවද? ඔව් එන්නේ මම කලින් ආවා. හස්දේ දැම්. අපේ කොල්ලා එහෙම දැක්කේ නැද්ද?
දැන් හිටියා දැක්කා කොහෙට ගියාද කියලා නම් දන්නේ නැහැ ඇයි. ඔක අනිවාර්යෙන් දස්තියදුවේ යන්න ඇති. කියන දෙයක් මෙලව දෙයක් අහන්නේ. නුව කෑවද? අනේ ඌ ඇන්ටි මම ආපු ගමන් නාලා කෑවා බඩ. හරියට බඩ ගිනි. මම බඩට එකක් දාගෙන ඉන්න. නා යන්න. අම්මයි තාත්තයි නැති දවසට මම ඉදි කොහමද ඉංගක් හම්බ වෙන්න යනවනේ කසුන රදින පොඩි ආසාව නිසා මම කුව කසුන් උඹලාද ඵලයන් කියලා කසුන ඇදී ලැජ්ජාවෙන් ඇඹරුණා උතේ මම ලොකු නැන්දලා ගෙදර ගිහින් එන්න යන උයලා තියෙන්නේ දැන් තාත්තා එයි එන්න ටිකක් රෑවේ ඈ දුවේ මේ දෙන්නර බත් ටිකක් කණි බෙදලා දෙන්න ඈ मूड कर කසුනේ ඉතින් ගියා දවසක් ගියා මෙන්න ඊට පස්සේ මූවි මමයි දෙන්නත් එක මාරුම් මාරුවට ගියා කසුනුත් ඉතින් උන්ගේ දර වගේ ඌ ඇතුළට යන වෙලාවට මං එළියට වෙලා ගාඩ් පාර දානවා මං ඇතුළට ගියාම ඌ එළියට වෙලා ගාඩ් පාර දානවා ආ මොකද මේ කොල්ල බෝකුඩ ආ වෙන වැඩක් නැද්ද වෙන වැඩක් නෑ ඉතින් අද පාඩම් කරන්න නම් එනවා සමිල්ල ගල් පැත්තේ बंगार මේ 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 සමීර මජන් ඒවනම් තියාගන්න එපා. උඹ ලිමිට් එකකට ආශ්‍රය කරපන්. හරි බං හරි හරි. හරි හරි බං නෙමෙයි මට දැන් තේරෙනව සමීර. මුකුත් නෑ බං මම එකපාරක් කිව්වනේ. ජීවිතේ ඉන්නකොට ඉතින් අපි දෙන්නා මේකට ආයේ හැබ්බැයි වුණා වගේ අපිට කෙල්ලෝ දෙන්නා ගැනවත් කිසිම මේවක් නැහැ දෙන්නත් එක ඉතින් ඕක පුරුද්දක් ඒක කරන් ගියා අපි දෙන්නට පොඩි බයකුත් තියෙනවා ඉතින් පොඩි අපි දෙන්න ලෙඩක් ඇදෙද්ද නැහැ නේ බයර දෙන්නත් එක ඉතින් ෆාමසි වලට ගිය වාර අනන්තයි කොණ්ඩම් එකක් ගන්න ගිහිල්ලා ෆාමසියේ අක්කෙනෙක් දැක්කම කියන්න ලැජ්ජාවට හැරලෙනවා මං ඇවිල්ලා කසුන්ට කියනවා කසුන් උඹ ගිහිල්ලා කෙනෙක් කසුනේගෙන ආයේ උඹ සමීර උඹ ගිහලාගෙන ना मैं होना आदमी टोपी बो दिन टोपी है ना गिए गए बांगो
ඇතුල බං කෙල්ලෙක් ඉන්නවා ලැජ්ජ නැතුව කොහොමද ඉල්ලන්නේ? අපිට පිස්සුද? ජමම් බයි යන්න බත් එක පුළුවා. ටික කාලක් යනකොට මම නිකන් ලිංග්‍රාසිතව නිකන් බිබුලු දාන්න වගේ ආවා. මට දැන් කසුන්ගෙන් අහන ලැජ්ජයි. ඌ ඇය ඌ මගෙන් අහනවනේ ඇයි සමීර මොකද බං උඹට උනේ කියලා. අතන ලැජ්ජ අයියේ. මට ඌර නිකන් කියන්නම් නිකන් අකමැත්තෙන් හිටියා. තව කසුන්ගේ කඩින්ම පැන්නා. මාත් ඉතින් අද ඇදලා දැම්මා. ඌ බං මගෙත් මේව දෙනවා මේ මේමයි කියලා. තවසක් කසුණියත් මේක මෙහෙම මෙහෙම ඉඳලා අයියේ. පසුන් දවසක් මට කිව්වා කොළඹ මෙහෙම ડોක්ටර් කෙනෙක් ඉන්නවා යමන් සමීර අපි හම්බ වෙන්න කියලා. සම්බන්ධනකොට මේ කොණ්ඩම් මගේ එකක් පාවිච්චි කරේ නැද්ද අපි උපත් පානකෝ කියලා කියන්නේ. නෑ ડોක්ටර් අපි එහෙම කියන්නේ ඉච්චර ඉතින් ලොකුවට මේක මේ කරන්න ගියේ නැහැ. යම් කිසි අවස්ථාවල අපි ෆාමසි හතර පහකටම ගියා ડોක්ටර් ඇත්තටම. ලැජ්ජයි ડોක් මේ ડોක්ටර් ෆාමසියට ගියා මම අවස්ථා දෙක විතර ගියා. ලැජ්ජයි බං. අපේ ඇවිත් ලෙඩගෙන කාට කියන්නද බං? ගෙදරින් දැනගත්තොත්. ගෙදරින් දැනගත්තොත් අපි දෙන ගාලා එළවයි. එච්චරයි. අපි තාත්තා ගැටි උඹ දන්නවනේ. උඹ යකා වගේ බං. මේ විභාගේ පෙළලා ඇඟල කඩම් පාත් වෙන මේක දැනගත්තාම කුරුඳු පොල්ලකින් ගහයි. මට තේරෙන්නේ නෑ බං දැන් මාර වැඩේ බං. අහගෙන රෙද්දක් හදාගෙන අපි සි අමිර වාගේ රිපෝට් සයි බැලුවා. අර පරීක්ෂා කරන වෙලාව දැක්කා ඒක මේ අර ගැටිති වගේ තිබුණේ. ඒක සාමාන්‍යයෙන් වෛරල් වෝඩ්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ ලිංගික සම්බන්ධකම් වලින් හිතන ලිංගික ප්‍රදේශවල හැදෙන්නේ. ඒක ලිංගික සම්බන්ධකමෙන් තමයි බොවේ. හරි. ඒක තමයි තියෙන්නේ. හැබැයි මේකට ප්‍රතිකාර තියෙනවා. ප්‍රතිකාර වුණා මේක මගහැරලා යනවා. මේක අර වෛරස් එකක් වින්ද සමහරකට ආපහු මතු වෙන්න පුළුවන්. එහෙම නැති වෙන්න පුළුවන්. හරි. අපි ලේ බැලුවනේ වගේ HIV පරීක්ෂාව කරා HIV නෑ වගේ. හැබැයි සිපිලිස් බැලුවා ඒකටත් නෑ. හෙපටයිටිස් වලට බැලුවා ඒකත් නෑ. ඒකෙන්ද ඒක ඒව ගැන එච්චර බය වෙන්න එපා. හැබැයි අපි තව HIV ආපහු බලන්න වෙනවා මාස 3කින් විතර මොද මාළට වෛරස් එක ඇතුල් වෙලා වෙන පරීක්ෂණයෙන් මේ වෙලාවේ පෙන්වන්න නැතුණාට ආපහු ටික කලක් ගිහලා බලා ගන්න පුළුවන්. ඒක වැඩිය හොඳයි. කොහොමත් වා මාස 3කින් එන දැන් මේ ප්‍රතිකාර කරාට පස්සේ අපි බලන්න ඕනේ. හරි. අත ගියා නිකන් දෙපම්බා නිකන් නෙමෙයි බං ඒක ගාමන්ට් එකෙන් අයින් කරලාලු මට කිව්වේ මේ ට්‍රාන්ස්ෆර් කරා කියලා බල්ලා ගෙදර නැන්ද තමා කිව්වේ ඒකේ මැනේජරයත් එක්ක පොඩි උටපටයක් තිබිලා අහුවෙලා ඒකේ පනිෂ්මන්ට් එකට අයින් කරලා තියෙන්නේ කියලා ඔබ සිරාට හොයලා බලුවද ඔව් බං තුන් මාර වැඩේ බං සි ඔබ බරුකයක් පැක් කරන් ගියා බං නියඟයකට පස්සේ පොළව ගොඩාක් කාලයක් බලාපොරොත්තු වෙවි හිටපු වැහි පොදක් වැටුණා. හැබැයි ඒක වැස්සක් නෙවෙයි අසනි වරුසාවක්. මේ කොල්ල දෙන්නත් ගිනිගත් හැංගීම් එක්ක මේ අසනි වැස්සට තෙමුණා. තෙමිලා හොඳටම අසනීප වුණා. ඉතින් මොකද වුනේ? වෙච්ච දේවල් ගැන කල්පනා කරද්දි දැන් මොකද හිතන්නේ? දැන් මොකද කියන්නේ හිතන්නේ අයියේ? ඇත්තටම මාරම දුකයි අයියේ. ඇත්තනම් අපි හිතුවේ ඒක සතුරක් කියලා. සතුරක් නෙමෙයි දැන් හිතනකොට අයියේ. ආපස්සට හැරිලා බලනකොට පස් දෙවීමක් විතරයි ඉතුරුනේ. ජීවිතේ ගොඩක් වරද්ද ගත්තා. ජීවිතේ හදාගන්න බැරි ගොඩක් කරදී වුණා. ආයේ ආපස්සට ගියත් ඒව හදාගන්න නම් බෑ අයියේ. ඉගෙන ගත්තෙත් නැහැ. ඔහොල වෙලු පෙල් වුණා. ජීවිතේ වැරදුනා විතරයි අයියේ. හරි ගිය තැනක් මට නම් මතකවත් නැහැ. මේක ඇත්තටම මේ හැදෙන්නේ සාමාන්‍යයෙන් ලිංගිකව සම්බන්ධ වෙන අයගේ ස්පර්ශයෙන් තමයි. කියන්නේ ලිංගික ඉන්ද්‍රයන් අතර ස්පර්ශය අතර තමයි වෛරස් වෛරල් ලෝඩ් කියන එක හැදෙන්නේ. හැබැයි මේක අර ලිංගිකව විතරක් සම්ප්‍රේෂණය නැති තව වර්ගයක් තියෙනවා. ඒකේ සමහරක් වෙලාවට කාන්තාවන්ගේ අර ගැප් කියලා පිළිකා වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒක ඒක හින්දා දැන් අතන අපි ඒකට මේ වැක්සින් එකකුත් දෙනවා. ඒ කියන්නේ කාන්තාවන්ට ඉස්කෝලේ යන කාලේ වැක්සින් එකක් දෙනවා.
මේ වැක්සීන් එක දුන්නට පස්සේ මේ ඒකේට ප්‍රතිශක්තියක් ඇති වෙනවා. ඒකට ඒක අර මේ මේ ඒ தත්ත්වය මේ වෙන. ඒ වගේම තව දැන් කාන්තාවගේ පරීක්ෂණයකුත් අපි කරනවා පැප්ස් පරීක්ෂණය කියලා. ඒක බලන්නේ සමහරක් වෙලාවට මේ මොකද ලංකාවේ දැන් මේ කැන්සර් ගත්තොත් ඉතින් කාන්තාවන්ට ඇදෙන පියුරු පිටිකා තමයි අංක 1ට තියෙන්නේ. දෙකට තියෙන්නේ මේ 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 ගැප් කියලා පිළිකා. ඒතර මේ පරීක්ෂණයෙන් මේ මොනවා හරි ඒ ලක්ෂණ ඒ කියන්නේ පිළිකාවක ඉදිරියේදී එන්න පුළුවන්ද කියලා මේ ඒ අර පරීක්ෂණය මේ කතාවක දාලා අපි ලැබ් එකේ පරීක්ෂා කරාට පස්සේ බලා ගන්න පුළුවන්. එහෙම වුණොත් ඒ කට්ටියට අපිට ප්‍රතිකාර කරලා මේ පිළිකා තත්ත්වයට අනේක වළක්වන්න පුළුවන්. මට අයියේ ඉතින් කියන්න තියෙන්නේ හැංගීම් වලට වහල් නොවි තමන්ට තියෙන ඉලක්ක හොඳ ඉලක්ක වලට ලං වෙලා ජීවිතේ හදාගන්න කියලා අයියේ. ඉතින් දැන් ඔයාට ඔයා දැන් කියවන අර යාළුවත් ඒ සම්බන්ධ වුණා යටත් මේ තියෙන එයත් එකේ අනිවාර්යයෙන්ම එයත් පරීක්ෂා කරගන්න ඕන. ඔයාට පුළුවන් නම් මේ කාන්තාව දැන් සම්බන්ධ ආපහු හම්බුනෝ තින් එයාටත් කියන්න මේ පරීක්ෂා කරගන්න කියලා. මොකද මේක නැත්තම් එහෙම බෝ වෙන්න පුළුවන්. අතර මේ තරුණ වයසේ ඉන්න අයට සාමාන්‍ය මේ ලිංගික හැඟීම් ඇති වෙනවා තමන් වැඩියට පත් වෙන ගත්තට පස්සේ ලිංගික හැඟීම් ඇති වෙනවා. ඒ ලිංගික හැඟීම් ඇති වුණාම එයාලට ඒව අත්හදා බලන්න යනවා. විශේෂයෙන් යාළුවෝ යාළුවෙක් උත්තරාට පස්සේ ඒව අත්හදා බලන්න යනවා. සමහරක් වෙලාවට ඒ අය ඒ දෙන්න අතර සම්බන්ධකම් පිරිමි සමලිංගික සම්බන්ධකම් පවත්වනවා. එහෙම නැත්නම් දෙගොල්ල දෙන්නම එකතු වෙලා තවත් අය සමග සම්බන්ධකම් පවත්වන්න බලනවා. මේකයි යාළුවෝ ඇත්තට මේක ප්‍රධාන ප්‍රශ්නේ. කට්ටිය මේ ලිංගික අධ්‍යාපනය හරියට මේ ලැබෙන්නේ නැති. ඒක ලැබෙනවා නම් ඒ කට්ටිය මේ හැංගීම් ඇති වෙන එක අසාමාන්‍ය දෙයක් නෙවෙයි, ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒවා දෙමාපිය වුණාම දැනගන්න ඕන මේ දරුවොත් එක්ක ඉතා සුහදව මේ වගේ දේවල් ගැන සාකච්ඡා කරන්න. නැත්නම් ඉස්සෙල්ලා දෙමාපියෝ මේ පිළිබඳව දැනුවත් වෙනවා. දැනුවත් වෙලා ඒ ළමයින්ට මේ වගේ හැංගීම් තමන් අතීතයට යන්න ඕන. තමන් තරුණ කාලේ තමන්ට ඇති වෙච්ච හැඟීම් ගැන හිතන්න ඕනේ. ඒ වගේම තමන් මේ වගේ ලිංගිකව හැසිරුණා නම් හැසිරුණ විදිය ඒ තමන්ට ලබාගත් අත්දැකීම් ඒව ගැන කල්පනා කරලා දැන් ළමයින්ටත් මේව ඇති වෙන්න පුළුවන්. දැන් ඊට වඩා මේ සමාජයේ විවෘතයි. දැන් මේ අතර මේ ස්මාර්ට්ෆෝන් වගේ දේවල් වලින් මේ ළමයින්ට ඕන දෙයක් බලන්න පුළුවන්. තාම කෙටි කාලයකින් මේ ඕන දෙයක් බලන්න පුළුවන්, ඕන දෙයක් ගැන මේ හොයා ගන්න පුළුවන්. ඒකෙන් හින්දා මේ අපි හංගන්න යන එක කිසිම තේරුමක් නැහැ. ඒකෙන් හින්දා මේකේ විද්‍යාත්මක පැත්ත සහ මේකේ තියෙන සමාජීය පැත්ත මේ දරුවොත් එක්ක සාකච්ඡා කරලා මෙහෙම දේවල් ඔයාලට හිතෙයි, මෙන්න මේ විදිහට මේ වෙලාවට මෙහෙම තමයි කරන්න ඕන. ඊට පස්සේ දැන් ඔයාලා ඒව ගැනට වඩා මෙන්න මේව ගැන හිතන්න. මේ හුඟක් අය දැන් කියන්නේ මේ අධ්‍යාපනය දෙන්න කියලානේ. එහෙම නෙමෙයි. දැන් ළමයි ක්‍රීඩා කරන්න කැමති ළමයින් මේ ක්‍රීඩාවට යොමු කරන්න. ඒ වගේම අර අපි දැන් සමහරක් වෙලාවට යාළුවොත් එක්ක මිතුරු වේදෙන එක එක සමාගම් සමාජ පාසලේ එක එක සංගම් ඒවට යොමු කරන්න. ඒ වගේම තමන්ගේ යාළුවොත් එක්ක ඒ කියන්නේ ෆැමිලි ට්‍රිප්ස් යන්න. ඒ වගේ මේ මෙයාලත් එක්ක ඉතාම සුහදව ඉන්න ඕන. මේ ළමයා අධ්‍යාපනයට විතරක් යොමු කරලා හිතන්න එපා. ඒක සම්පූර්ණයෙන් මේ සියල්ලම ඒවා සාර්ථක කරගන්නවා කියලා. ලංකාවේ බෝ වෙන ලිංගික සම්ප්‍රේෂණ රෝග බැලුවම සාමාන්‍යයෙන් අවුරුද්දකට 10,000ක් විතර වාර්තා වෙනවා. එයින් වැඩි හරියක් වාර්තා වෙන්නේ මේ හියුමන් පැපිලෝමා වෛරසයෙන් බෝ වෙන මේ වෛරල් වෝට්ස් ලිංගික ඉන්නන් කියන එක. ඉතින් මේ වෛරස් එක ඇත්තටම මේකේ වර්ග කීපයක් තියෙනවා. මේ කීපයක් තමයි මේ ලිංගිකව සම්ප්‍රේෂණය. වැ ලිංගිකව සම්ප්‍රේෂණය නැති ඒවත් තියෙනවා. ඒවා සමහරක් වෙලාවට කාන්තාවන්ගේ ගැබ් ගැලෙහි වගේ ආසාදනය වුණොත් පසු කලක ඒක මේ කැන්සර් එකක්, ඒ කියන්නේ පිළිකා තත්ත්වයට පාවපත් වෙන්න පුළුවන්. ඒකෙන් තමයි මේ දැන් අපි පරීක්ෂණයක් කරනවා පැප්ස්මිය කියන එක, පැප් පරීක්ෂාව කියලා කරනවා. ඒ අවුරුදු සාමාන්‍යයෙන් 30ට 35 වගේ වයසේදී ඒකෙදී දැනගන්න පුළුවන් එහෙම මොන හරි වෙනස්කම් වෙලා තියෙනවද, ගැප් කියලා. ගැප් කියලා වෙනස්කම් වෙලා තියෙනවා නම් ඒකට අවශ්‍ය ප්‍රතිකාර කරොතින් මේ කැන්සර් එකක් දක්වා වළක්ව ගන්න යන එක වළක්ව ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේක ඊට වඩා වැදගත්. දැන් මේ
ගැන දැනුවත් වෙන එක ඉතා වැදගත් වෙනවා. මොකද මේවයින් අපි හිතන්නේ නැති අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අත්‍තරම දැන් අපේ මේ සායන මේ ලංකාව පුරාම තියෙන අපේ ප්‍රධාන සායනෙන් තියෙන්නේ සේරම් ප්ලේස් එකේ කොළඹ 10 සේරම් ප්ලේස් එකේ අංක 29 තියෙන තැන ජාතික ලිංගාසහය ඒඩ්ස් රෝග මර්ධන ව්‍යාපාරය කියලා තියෙන්නේ. අපි NSACP කියලා කෙටියෙන් කියනවා. දෛතෙන්ට ආවම මේ තමන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කළා, රහස්‍යභාවය ආරක්ෂා කරගෙන සියලුම පරීක්ෂණ පරීක්ෂා කරගෙන අර ප්‍රතිකාර කරගන්න පුළුවන්. ඒ වගේම හැම ප්‍රධාන රෝහලකට අනුබද්ධිතව අපේ සායනක් තියෙනවා. ඉතින් පිටපළාත්වල ඉන්න ඇයට ඒ සායනවලට ගියා නම් මේ අපේ ප්‍රතිකාර රහස්‍යභාවය ආරක්ෂා කරගෙන ඒ පුහුණු වෙච්ච වෛද්‍යවරුන්ගෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ මේ තොරතුරු සියලුම දේම මේ වෙබ්සයිට් එකේ අපේ තියෙනවා. www.aidscontrol.gov.lk කියන වෙබ්සයිට් එකට ගියා නම් මේ දුරකථන අංක, එතකොට ඒ සායන තියෙන ස්ථාන, ඒ කොහොමද ඒවා ඉන්න වෛද්‍යවරු පිළිබඳ ඒ ඔක්කොම විස්තර මේකේ තියෙනවා. ඉතින් අපි ඉදීමක් කරනවා ඒ තමන් විස්තර දැනගන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් එන්න අපේ සායන වලට ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්න. මිනිස්සු කියන්නේ හරියට ඇවිදින ගිනි කඳු වගේ. කොයි වෙලාවේ පුපුරයිද, කොයි වෙලාවේ අනේකට කම්පනයක් ගෙන දෙයිද කියලා අපි කාටවත් හරියට කියන්න බෑ. ගිනි කන්දක් වුණත් ඈතට ලස්සනයිනේ. හැබැයි ලං වුණාම හරිම වේදනාකාරයි. අනේ නිසා තරුණකමට කොළුකමට වුණත් වෙන කෙනෙක් එක්ක අත්දැකීම් බෙදා ගන්න කලින් විශ්වාසය ගැන හිතන්න. හැඟුම් ගනුදෙනුවට පෙර තව පාරක් හිතන්න. මේ රූම් අතර කාමරේ රූම් නම්බර් 33 33 කාමරේ. ගිහින් එන්න.